ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ දැන් රතු මිනිත්තුව විශේෂාංගය රතු මිනිත්තුව මේ සෙරු පිටිය ගම්මානයයි මහියංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේවවත්ත වසමේ පිහිටා ඇති සෙරුපිටිය ගම්මානයේ ඇති පවුල් සංඛ්‍යාව 1500කට අධිකයි සෙරුපිටිය ගම ඉතා සුන්දර ප්‍රදේශයක පිහිටියත් එම ගම්වාසීන් ගත කරන ජීවිත ඉතා දුෂ්කර වූවා රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ගම්වාසීන් කිලෝමීටර් 15කට අධික දුරක් ගෙවා දමා වේවවත්ත නගරයට යා යුතු වනවා එම ගමන් මාර්ගයේද ඉතා දුෂ්කර වූවක් අපේ සායනේ යන කිලෝමීටර් 25කට දුර තියෙන ගමේ සායන මධ්‍යස්ථානයේ මෙතන තමයි ඉතුරු දුර යන්නේ. පොඩ රෑනයි. ඇත්තටම වාහන පහසුකමත් අඩුයි. පාර හදන්න නැති නිසා තමයි වාහන නැති. මේ යන්න ඕන නම් මෛත්‍රී විල්ලවක් හරි හයර් කරගෙන යන්න ඕනි. ඒකට 1500ක් වගේ ගන්නවා. ග්‍රාම සේවක මහත්තයා මුණ ගැහෙන්න ගියත්, ගෝණියා මහත්තයා මුණ ගැහෙන්න ගියත් අපි යන්න ඕනේ මේ වත්තට. නැත්තම් 25 30ක් දුර ගෙවාගෙන. මාර්ගයේ දෙපස කාණු වලින් පස් කපා తాවකාලික පිළියමක් ලෙස මාර්ගයේ වලවල් වසා දැමීමේ හේතුවෙන් වර්ෂාව සමයේ මාර්ගයේ මඩගහුරක් බවට පත්වනවා. සෙරුපිටිය ගම්මානයට පිවිසෙන මාර්ගයේ ගබ්බා ඔය හරහා ඉදිකර ඇති සපත්තු පාලම මෙවන විට විනාශ වී තිබීම වර්ෂාව සමයේ ගමනාගමනය තවත් දුෂ්කර කරන්නක්. සෙරුපිටිය ගම්මාසින්ගේ තවත් ගැටලුවක් වන්නේ පානීය ජල ගැටලුවයි. වියලි කාලයේදී පිරිසිදු පානීය ජලය සුවා ගැනීමට ගම්මාසින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනවා. බොණ්ඩ වතුර නෑ මේ අපිට. නාන්න වතුර ටිකක් නෑ. පොදුලින්ඩක් තියෙනවා ඒක හැතම ගානක් වගේ ගිහිල්ලා තමයි වතුර ටිකක් අරන් ඉන්නේ. ගම්මානේ නලලින් දෙකක් තිබුණද වසර කිහිපයක සිට ඒවාද පවතින්නේ අක්‍රීය තත්වයකයි. ජල ගැටලුවට පිළියමක් ලෙස ගම්මානේ මැද ඉදිකර ඇති විශාල ජල ටැංකියද මේ වන විට ඇත්තේ විනාශ මුඛයට යමේ. වතුර ටැංකිය තිබ්බ සෝලා පද්ධතියේ මේවා අයවිල්ලා කවුද දන්නා ගලවගෙන ගියා මේක හදලා දුන්නා නම් සුළු පිරිසකට හරි පාවිච්චි කරන්න පුළුවන් ගම්මානේ දරුවන්ගේ නැනස පාදන පාසලද මේ වන විට සැලකිය යුතු මට්ටමක නැහැ ළමයින් එහි අධ්‍යාපනය ලබන්නේ දැඩි දුෂ්කරතා මැදියේයි ළමින්ට ගොඩාක් මෙතන අඩුපාඩුයි කිලෝමීටර් 8ක් විතර දැනටත් පයෙන් තමයි යන්න ඕනේ එන්න යන්න පාරක් නැහැ වාහනයක් නැහැ බස් එකක් නැහැ එක ගවුමයි තියෙන්නේ සුදු ගවුමක් සමහරට මඩට යට වෙලා සපතු දෙකේ වතුරු පිරিলা අන්ත අසරණ ගමක් තමයි සේරි පිටි ගම කියන්නේ මෙවැනි දුෂ්කරතා මැද්දේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ග්‍රාමනිලධාරී කාර්යාලයක් කො නොමැතිව දිවි ගෙවෙන ගම්මානේ වැසියන්ගේ ගැටලු විසඳන්නේ කවදාද සේරුපිටිය ගම්මාසින්ගේ තම ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වනතෙක් රතු මිනිත්තුව අවධානයෙන් මිනිපේ වේරගම සමගී පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය තුල ඉදිකිරීමට සූදානම් වූ ග්‍රාම නිලධාරී කාර්යාලයේ වැඩ නතර කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති සිදු කළ අනාවරණයකින් පසුවයි. මිනිපේ වේරගම මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය තුල ග්‍රාම නිලධාරී කාර්යාලය ඇතුළු සේවා පියසක් නිසි අවසරකින් තොරව ඉදිකිරීමට සූදානම් වන බව හිරු ප්‍රවෘත්ති පසුගිය දා අනාවරණ කළා. එමගින් පෙන්වා දුන්නේ වසර 15කට අධික කාලයක් සර්වෝදය ව්‍යාපාරයේ මැදිහත්වීම මත මෙම පෙරපාසල පවත්වාගෙන ආ බවයි. මහියංගනේ රජමහා විහාරස්ථානයට අයත් මෙම භූමිය අනවසරයෙන් අත්පත් කර ගැනීම පිළිබඳව එහි භාරකාර හිමියන්ගේද අවසරය හිමිව තිබුණේ නැහැ. ඒ අනුව සර්වෝදය ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය නිලධාරීන් පිරිසක් මෙම ප්‍රවෘත්ති විකාශ වීමෙන් අනතුරුව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා දම්රක්කිත නාහිමියන් බැහැදුටුවා. පොලිසියට ගෙල්ලන් දාන්න බෑ. මේ ඉදිකිරීම මම නවත්තන්නේ කියලා. ආදේශයේ ලේකම්ට මම කියලා තියෙනවා මේ වැඩේ කරන්න එපා. ඒකට ඒකට එරෙහිව කටයුත්තක් කරනවා නම් ඒක වැරදි. අර ළමයින්ගේ උපකරණ ගලවලා දාලා. ඒවා සියල්ලක්ම කරලා කරන්න තරම් ප්‍රමාණ වුණා. ඉන්පස්සේ ඇවුරුණාට පස්සේ තමයි මාධ්‍ය හරහා මාව හොයාගෙන ආවේ. හිරු අනාවරණයත් සමග පසුදින උදෑසනම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය සහ ගම්වාසීන් පැමිණ ඉදිකිරීම తాවකාලික වනවතා දැමුවා. ඉදිකිරීම සඳහා ඔවුන් ගලවා දැමූ කුඩා දරුවන්ගේ ඔංචිල්ලා වැතුළු උපකරණ යලි සවි කර ඇති නමුත් එහි අනාරක්ෂිත තත්ත්වයක් මතුව තිබෙනවා. මෙතනනේ මේ කෙරලා තියෙන්නේ. මේක කඩලා දැන් ළමයින්ට පදින්න බෑ මේක අනාරක්ෂිතයි මේ. මේක කඩාගෙන වැටෙනවනේ දැන්. ගම්මානයට ග්‍රාම නිලධාරී කාර්යාලයක් අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් අටුවක් කඩා පුටුව සාදන්නාසේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුල අහිමි කර වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිපේ ප්‍රාදේශීය ලේකම්බරිය මේ දරන වෑයම කොතෙක් සාධාරණද කාන්තාවන් නීති විරෝධීව විදේශගත වීම වැළැක්වීම සඳහා කොතෙක් ක්‍රියාමාර්ග ගනු ලැබුවද එම ගැටලුවට තාමත් නිශ්චිත විසඳුම් ලැබී නැහැ
තම බිරිඳට පොරොන්දු රැකියාව නොලැබීම නිසා අසරණ වූ දෙදරුපියෙක් පිළිබඳව අපට වාර්තා වුණේ දඹුල්ල ගලේවිල ප්‍රදේශයෙන්. ගලේවිල දේවහූව මීගහයය ප්‍රදේශයේ පදිංචි චමින්ද රුවන් මහතා සිය දරු දෙදෙනා සමග මෙම උපවාසය ආරම්භ කළේ තමත් මුහුණ දී සිටින ගැටලුව විසඳා ගැනීමට වෙන කළ හැක්කක් නොමැති නිසාවෙන්. මොහුගේ ගැටලුව ආරම්භෙන්නේ මීට මාස 3කට පෙර බිරිඳ රැකියාවක් සඳහා ඩුබායි නගරයේ වෙත යාමෙන් පසුයි. කුඩා අත්තිවාරමට පමණක් සීමා වූ තම සිහින නිවස යථාර්ථයක් කර ගැනීමට ඔහු අපේක්ෂා කළත් අවසානයේ තම දරුවන්ගේ කුසගින්න නිවා තැමීමටවත් රුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ සිය බිරිඳ අපේක්ෂා කළ රැකියාව නොලැබී ඒ වෙනුවට විවිධ නිවෙස්වල සේවය කිරීමට පමණක් සිදු වීම හේතුවෙන් අම්මිකෝ යතේ අම්මි එක්කන් එන්න ඕනද ඈ අපිට කෑවේ රුවන්ගේ බිරිඳ නීත්‍යානුකූලව යැවූ බවට රැකියා නියෝජිත ආයතනය ප්‍රකාශ කළත් ඇය මේ වන විට ඩුබායි රැඳී සිටින්නේ සංචාරක වීසා මතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගියපුවාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කියනවා ලංකාවේ කිසිදු තැනක මේගොල්ලෝ මේ අංක ලියාපදිංචි කරලා නැහැ. අඩුම එයාපෝට් එකේවත් මෙයා රට ගියා කියලා සඳහන් වෙලා නැතිලු. මේ ඒජන්සියට විරුද්ධව ක්‍රියාමාර්ගයක් විදේශ සේවයෙන් ගත්තොත් එහෙම මෙහේ ඒජන්සිය කට්ටිය විදේශ සේවයකට විරුද්ධව නඩුවක් දැම්මොත් එහෙම ඒගොල්ලොන්ගේ රස්සාවක් නැති වෙනවා කියන කතාව තමයි විදේශ සේවයෙන් කියන්නේ සර්. එක දවසකට එක වේලක් විතරක් කාලා ඉන්න දවස් තියෙනවා සර්. මට මේගොල්ලොන්ගේ අම්මා ගෙනත් දෙන්න කියලා තමයි සර් මම කියන්නේ. ඒ මොනොත් මට මේ බබාලා දෙන්න අම්මා ගාව දාලා රස්සාවක් කරගන්න පුළුවන් නේ සර්. මේ ළමයි දෙන්න ඉස්කෝලේ යවන්න ඕනේ පුතාට ඉස්කෝලේ යවන්න විස්කෝලේට අරක ගේන්න මේක ගේන්න කියන කොට ඒව යවන්න විදියකුත් නැහැ. ඉස්කෝලෙන් එහෙන් ළමයට කරදර කරනවා. මට ඉති වෙන කරන්න දෙයක් නැහැ. මට ඉතින් කරන්න තියෙන වහ බෝතල ලැබීලා ළමයි දෙන්නත් එක මැරෙන්න තමයි සර්. තව දේශපාලක කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. අම්පාර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ආරුගම්බේ සංචාරක හෝටලයක තිබී සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා රැගෙන වෙත් තිබූ මත්පෙති විශේෂයක් සමග ඒවා අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල මහමෝදර ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය තරුණයන් පිරිසක් අතරින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීම සඳහා පොලිසිය සහ නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමද අසාර්ථක වූයේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන්. බිබිල පොලිසිය ඊයේ සිදු කළ වැටලීමකදී බිබිල නිල්ගල රක්ෂිතයෙන් කපා ප්‍රවාහණය කරමින් තිබූ බුරුත කඳන් තොගයක් සහ සැකකරුවෙකු පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර නිල්ගල රක්ෂිතය තුළ දැව ජාවාරම් සිදුවන බවට ලද තොරතුරක් මත බිබිල පොලිසිය පසුගියදා සිදු කළ සොයා බැලීමකදී හමු වූ රක්ෂිතය තුළ කපා දමා තිබූ දැව කඳන් තොගයක්ද මෙලෙස පොලිසිය වෙත රැගෙනීමට කටයුතු කළා. යාල වනෝද්‍යානය මසක කාලයකට වසා දැමීමෙන් පසුව ලුණුගම් බෙහෙර ජාතික වනෝද්‍යානය බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හේතු වී තිබෙනවා. මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුවය ප්‍රදේශයේ රෝගාතුරව සිටි වනාලියෙකුට ඊයේ පස්වරුවේ ප්‍රතිකාර කළ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පසුව එම සත්වයා මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට පියවර ගත්තා. රටවටා හිරෝ